හොඳයි සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද අපේ පාලි පන්තිය ආරම්භ කරනවා. පාලි භාෂාවතරණය හිතන්න අපි පහුගිය සුමාන කළේ අම්හ තුම්හ ශබ්ද නේද? එහෙමයි අම්හ තුම්හ ශබ්ද කියලා දුන්නා. පේනවද පිරිසට? එහෙනම් ස්වාමීන් වහන්ස යම්හ තුම්හ ශබ්ද කියලා දුන්නා. පේනෙනවද? එහෙයි ස්වාමීන්. එහෙමයි ස්වාමීන් වහන්ස. ඇහෙන්නේ නැති වුණොත් පේන්නේ නැති වුණොත් කියන්න පොඩ්ඩක් මගේ කනෙක්ෂන් එකේ අවුලක් තියෙනවා. හොඳයි. අපි අම්හ තුම්හ ශබ්ද පිළිබඳව සාකච්ඡා කළා. ඊට අදාළ අභ්‍යාසය තියෙනවා. සිංහලයට නැගීම සහ පාලියට නැගීම. අභ්‍යාස 9 අපි එක බලාගමු. අටවෙනි අභ්‍යාසය කළාද? එහෙමයි ස්වාමීන් වහන්සේ එක කර ඉවර කළා. හොඳයි. එහෙනම් කට්ටිය මයික් ඔෆ් කරගන්න. සිංහලයට නැගීම. සිංහලයට නැගීම. අහං මයිහම් පුත්තස්ස අස්සං අදදි. මම මාගේ පුත්‍රයාට අශ්වේකු දුන්නෙමි. අදදින් ත්වං අම්හාකං ගාමං ගච්චසි. ඔබ එම නැත්තම් තෝ අපගේ ගමට යෙහි. මයං තව හත්තේ පස්සාම අපි නුඹගේ එහෙම නැත්තන් තාගේ අත් දකිමු. මම පුත්තා ගිරින් ආරු හිංසු. මාගේ පුත්‍රයෝ පර්වතයට නැග්ගාහ. තුම්හාකං සුනකා මග්ගේ සයිසුන්. තොපගේ බල්ලෝ මාර්ගෙහි නිදාගත්හ. අම්හං මිත්තා චෝරං අසිනා පහරින්සු. අපගේ මිත්‍රයෝ සොරාට කඩුවකින් ගැසුවේය. තුම්හං දාසා අරීනං අස්සේ හරින්සු. තොපගේ දාසයෝ තුම්හා දාස තොපගේ දාසයෝ අරීනං සතුරන්ගේ අශ්වයන් ගෙන ගියහ. චෝරා මම පුත්තස්ස මනයෝ චෝරේසි. චෝරෝ සොරා මම පුත්තස්ස මනයෝ මාගේ පුත්‍රයාගේ මැණික්.
සොරකම් කළේය. ඉසයෝ මයිහන්ගේ හේන වසින්සු. ඍෂිවරු එහෙම නැත්නම් භික්ෂූන් ඍෂිවරු මයිහන්ගේ හේ මගේ ගෙයි න වසින්සු නොවිසූහ. කවී තව පුත්තානං ධම්මං දේසේසි. පණ්ඩිතයා තව පුත්තස්ස ඔබගේ පුතාට ධම්මං දේසේසි ධර්මයේ දේශනා කළේය. අම්හේසු කෝදෝ නත්ති. අප කෙරෙහි ක්‍රෝධය නැත්ත. අප කෙරෙහි නැත්තං අප වෙත ක්‍රෝධය නැත. තුම්හේ වානිජස්ස අජේ කිනිත්ත. ඔබලා වානිජස්ස වෙළෙන්දාට එළුවන් වික්කහු නිකුණවාහු. මයම් භූපතිනෝ මිගේ විකිනිම්හ වික්කිනිම්හ. අපි භූපතිනෝ රජුට මිගේ මුවන් වික්කිනිම්හ වික්කෙමු. ගහපතිනෝ පුත්තෝ මං පහරි. ගෘහපතියාගේ පුත්‍රයා මට පහර දුන්නේය. අධිපතිනෝ දාසා මම ගෝනා පහරින්සු. අධිපතියාගේ දාසයා මම ගෝනා මගේ ගොනුන්ට පහරින්සු පහර දුන්හ. අධිපති දාන අධිපතියාගේ දාසයෝ අධිපතිනෝ දාසක අධිපතියන්ගේ දාසයෝ මගේ ගොනුන්ට පහර දුන්හ. අහං තුම්හාකං වීහින්න ගන්හින්. මම තොපගේ වී නොගත් තෙමි. දීපී මිගම්හාන දාවි. දිවියා මුවා වෙත නොදිව්වේය නධාවි. තුම්හේ අභයෝ මා මාරේත. අභයුනි සමාවෙන් අහයෝ. තෙපි සර්පයන් නොමරව්. මාමාරේත නොමරව්. මයං අත්තිකං අත්තිනං ආහාරම් පචාම. අපි ආගන්තුකයන් සඳහා ආහාරං පචාමාහාර පිසිමු. කපයෝ මං ආහාරං යාචින්සු. වඳුරෝ මාගෙන් කෑම ඉල්ලූහ ආහාර ඉල්ලූහ. පාලියට නැගිය යුතු. මම මාගේ මැණික් වෙළෙන්දාට වික්කෙමි. අහං මයිහම් මනයෝ වානි ජස්ස වික්කිනින්. අපි අපේ ගොන්නු දාසයන්ට දුන්නෙමු. මයං අම්හං ගෝනේ දාසානන් දදිම්හ. මයං අම්හං ගෝනේ දාසානං දදිම්හ. තෙපි මාගෙන් කඩුවක් මිලදී ගත්තහු. තුම්හේ මාගෙන් මයා කඩුවක් අසින් මිලදී ගත්තහු ගිනිත්ත. තෝ අඳුරන් තත්වලින් නොගසව්. ත්වං
හත්තේහි කපයෝ මා පහරෝ. අධිපතියා පර්වතයෙන් සිංහයකු ගෙනාවේය. අධිපති ගිරිම් හා සීහං ආහරි. භික්‍ෂු තෙමේ තොපිට ධර්මය දෙසි. මුණී බික්කු කිව්වත් කමක් නෑ. මුණී තුම්හාකන් ධම්මන් දේශේසි. අපි සර්පයන්ට ආහාර දුනිමු. මයං අහීනං ආහාරං දදිම්හ. ගෘහපතියාගේ දාසයෝ අපේ වී ගෙන ගියහ. ගහපතිනෝ දාසා අම්හාකං වීහින් හරින්සු. උඹලා මූදට නොගියහු. තුම්හේ උදදින් නගච්චිත්ත. සමුද්දන්න ගච්චිත්ත කිව්වත් කමක් නෑ. මාගේ මිටෙහි මැණික් නැත්තාහ. මයිහං මුට්ටිම්හි මනයෝ නත්ති න සන්ති. නත්ති හෝ න සන්ති. පණ්ඩිතයාගේ පුතා බල්ලාට සැරයටියෙන් ගැසුවේය. කවිනෝ පුත්තෝ සුනකං යට්ටිනා පහරි. අපගේ පුත්‍රයෝ ඍෂිවරයාගෙන් උගනිත්. අපගේ පුත්‍රයෝ අම්හාකම් පුත්තා ඍෂිවරයාගෙන් ඉසිම්හා උගනී උග්ගන්හන්ති. උඹේ වඳුරා ගඟෙන් ගහෙන් වැටුනේය. තව කපි රුක්කම් හා පති. මාගේ බල්ලා මා සමග ගෙට ගියේය. මාගේ බල්ලා මා සමග ගෙට ගියේය. මම සුනකෝ මයා ගේහං ගච්චි. මාගේ පුත්‍රයාගේ පය සර්පය දෂ්ට කළේය. අහි මම පුත්තස්ස පාදන් දසින් කිව්වත් හරි. මම පුත්තස්ස පාදං අහින් දසි. දිවියා මාර්ගයේදී ගොනෙකු මැරුවේය. දීපී මග්ගේ ගෝනං මාරේසි. අපි රජුගේ කඩුව නොබැලුවෙමු. මයං භූපතිනෝ අසින් නොබැලුවෙමු. න ඕලෝකයිම්හ. මම මුවන් ළඟට නොගියෙමු නොගියෙමි. අහං මිගේ සමීපං නගච්චින්. එහෙම නැත්තං අහං
අහම් මිගේ සමීපන්න සාන්තිකන් ගච්චි ඔව සාන්තිකන්න ගච්චින් කිව්වොත් කමන්න අපේ මිත්‍රයෝ සිංහයන් බැලූහ අම්හාකම් මිත්තා සීහේ පස්සින්සු තෝ පණ්ඩිතයාගෙන් පක්ෂියකු මිලදී ගත්තෙහිය ත්වං කවිම් හා සකුණං කිනෝ ඊළඟට අඩු තැන් ගොල්ලොන්ට කැමති විදිහට දාලා පුරවන්න පුළුවන්කම තියෙනවා. සමාවෙන ස්වාමීන් වහන්සේ ඒ නමවෙනි අභ්‍යාසයේ නමිනි අභ්‍යාසයේ 14 වෙනි එක මාගේ බල්ලා මා කියන එකට මයා සද්දින් කියලා දැම්මොත් මොකද? කීවෙනි එකද? 14 වෙනි එක. ඔව් සාමාන්‍ය මේ ඔතන අපි සද්දින් කියලා දැම්මට වරදක් නැහැ. සද්දින් කියන එක අවශ්‍යත් නැහැ. මයා කියලා තියෙද්දි අපි ඉගෙන ගත්තා මේ මා විසින් මේ මෙතෙන්ට අපි තතියා බහු තතියාවෙන් මේක තියන්න පුළුවන්කම තියෙන. එතන තව අර්ථයක් තමයි මේ සමග කියන අර්ථය යෙදෙනවා කියලා අපිට හම්බුණා. ඒ නිසා එතන එහෙම තියෙන්නේ. එහෙම සද්දින් කියලා තිබ්බ කියලා වැරදක් නැහැ. ඊළඟට අඩු තැන් අම්හතුම ශබ්ද යෝග්‍ය ලෙස යොදා පිරවිය යුතු. අම්හතු ශබ්ද දාලා පුරවන් තියෙන්නේ. පචත තුම් හේ පචත බුංජත තුම් හේ දෙක වික්කිනිම්හ මයන් වික්කිනිම්හ අදාසි තුවන් අදාසි සුනාත තුම් හේ සුනාත බුංජත තුම් හේ බුංජත නිසීදිම්හා මයං නිසීදිම්හා සුනාමි මයං සුනාමි බුංජාමි මයං බුඤ්ඤාමි නිසීදිම්හා සුනාමි අහං සුනාමි බුංජාමි අහං බුඤ්ජාමි නිසීදිම්හා මයං නිසීදිම්හා ත්වං සයසි 11 සුනාම මයං සුනාම ජානාසි ත්වං ජානාසි. ඒ වගේ මේකටත් අදුතං කැමති යෝග්‍ය විදිහට මේ ක්‍රියාපද දාලා පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ අභ්‍යාසයක් කරන් යන්න කිව්වා. අනාගත කාලය ක්‍රියා වර්ණගෙන විදිහ ඉගෙන ගත්තා. ඊට පස්සේ තව පක්ඛී කියන ඊකාරාන්ත පුල්ලිංග ශබ්දයක් ඉගෙන ගත්තා. පක්ෂී ශබ්දය ඊට සමානව වර්ණගෙන තව ශබ්දත් වර්ණගුවා. මේකේ 10 වෙනි අභ්‍යාසය. සිංහලයට නැගිය යුතු මන්ති හත්තිනම්
ආරුහිස්සති මන්ති මන්ත්‍රීවරයා හත්තිනං ඇතා පිට හත්තිනං ඇතා පිට නැත්තං ඇතා උඩ ආරුහිස්සති නගින්නේය. මයං සෙට්ටිනෝ ගේහං ගමිස්සාම අපි සිටුවරයාගේ ගෙට යන්නෙමු. ත්වං සාමිනෝ පුත්තස්ස කපින් දදිස්සසි ඔබ ස්වාමියාගේ පුත්‍රයාට කපින් වඳුරෙකු දදිස්සසි දෙන්නෙහිය. අනාගතෙන් තියෙන්නේ ගනිනෝ සුකිනෝ භවිස්සන්ති සමූහ ඇත්තෝ සුවපත් වන්නාහ. අම්හාකං සාමිනෝ දීග ජීවිනෝ න භවන්ති අපගේ ස්වාමීහු දීර්ඝ කාලයක් ජීවත් වන්නෝ නොවෙත්. පාපකාරී යට්ටිනා භෝගින් මාරිස්සති පෞකාරයා පෞකරන්නා හෝ පෞකාරයා යත්න සැරයටියෙන් සර්පයා මරන්නේය. මම පුත්තෝ සෙට්ටිනෝ ගාමේ වසිස්සන්ති මාගේ පුත්‍රයෝ සිටුහුගේ ගමෙහි වසන්නාහ. සිකී චත්තිම් හා භායිස්සති සිකී මොනරා චත්තිම් හා කුඩ ඇත්තවුන් කෙරෙහි කුඩ ඇත්තවුන් කෙරෙන් බියවන්නේය. මොනරා කුඩ ඇත්තා කෙරෙන් බියවන්නේය. සාරති යස්සේ ගාමම් හා හරිස්සති රථාචාර්යවරයා අශ්වයා ගමින් ගෙන යන්නේය. තුම්හේ මාලීහි සසීනං ඕලෝකෙයිස්සත තෙපි මල්ලැත්තන් හා චන්ද්‍රයා බලන්නහු. මාලේහි බලී දාටිනෝ කායං චින්දිස්සති බලවතා සර්පයාගේ ශරීරය කපන්නේය. අම්හාකම් මන්තිනෝ බලිනෝ අභවින්සු අපගේ මන්ත්‍රීවරු බලය ඇත්තෝ ඌහ. කුට්ටි සාරතිනෝ පාදං යට්ටිනා පහරිස්සති කුට්ටි කුෂ්ඨ ඇත්තා සාරතිනෝ පාදං රථාචාර්යවරයාගේ පාදයට යට්ටිනා පහරිස්සති සැරයටියකින් ගසන්නේය. දාහතර සෙට්ටිනෝ මාලිනෝ පුරිසේ පස්සිස්සන්ති සෙට්ටිනෝ සිටුවරයෝ මාලිනෝ මල්ලැත්ත ඇති පුරිසේ පුරුෂයන් පස්සිස්සන්ති
බලන්නාහු. මයංගේහේ ඕදනං බුංජිස්සාම. අපි ගෙයි ඕදනම් බුංජිස්සාම බත් අනුභව කරන්නෙමු. දැන් ඔය ඕදනම් කියන වචනේ තියෙන ඕදනම් කියන්නේ බත් වලට. දැන් බුද්ධ පූජාව තියෙන වෙලාවට සමහර වෙලාවට මේ සමහරු කියනවා මේ භෝජනම් පරිකප්පිතං කියලා. භෝජනම් පරිකප්පිතං කියලා කියද්දී භෝජන කියද්දී සියලුම දේ අයිති වෙනවා. අපි කියන්නේ දිව්‍ය භෝජන කියද්දී දිව්‍ය ලෝකයේ තියෙන වෙන්ජනයි පළතුරුයි කැවිලි ඔක්කොම ටික අයිති වෙනවා. එතකොට ඊට පස්සේ ආපහු වෙන්ජනම් පරිකප්පිතං කියලාත් කියනවා. එහෙම වුණොත් ඒක ඇත්තටම වැරදි. හරි වචනේ තමයි ඕදන. ඕදනම් පරිකප්පිතං කිව්වොත් අන්න බත් කැප කළා වෙනවා. ඉතින් ගොඩක් සමහර ස්වාමීන් වහන්සේලා කියන්නේ භෝජනම් කියලා. භෝජනම් කියලා කිව්වට වැරදි නේ. භෝජනම් කිව්වට පස්සේ ආයි අනිත් ඒවා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි වචනේ ඕදනම්. ඊළඟට පාලියට නැගිය යුතු අපගේ ස්වාමියා මන්ත්‍රීන් වෙත යන්නේය. අම්හාකං සාමී මන්ත්‍රීන් වෙත මන්තීනං සන්තිකං ගච්චිස්සති. සිටු තෙමේ දීර්ඝ ජීවිත ඇත්තෙක් වන්නේය. සෙට්ටි දීර්ඝ ජීවී භවිස්සති. පවුකාරයෝ සැප ඇත්තෝ නොවන්නාහ. ස්වාමීන් වහන්සේ එතන භවිස්සන්ති නෙමෙයිද? සිටු තෙමේ දීර්ඝ ජීවිත ඇත්තෙක් නේ. වන්නේ ඇත්තෙක් වන්නේය. වන්නේ කියපුහම භවිස්සන්ති නෙමෙයිද? ජීවිත ඇත්තෙක් නෙමෙයි ඒක වචනයිනේ. භවිස්සති වන්නේ කියන්නේ අනාගතේ. පෞකාරයෝ සැප ඇත්තෝ නොවන්නාහ. පාපකාරිනෝ සුඛිනෝ න භවිස්සන්ති. දල ඇත්තා කුෂ්ඨ ඇත්තාට පහර දෙන්නේය. දාටි කුට්ටිනං පහරිස්සති. මන්ත්‍රී තෙමේ ස්වාමියාගෙන් මොනරකු ලබන්නේය. මන්ති සාමිම්හා සිකින් ලබිස්සති. රතාචාරවරයා මන්ත්‍රීන්ගෙන් අශ්වයන් මිලට ගන්නේය. රතාචාරවරයා සාරති මන්ත්‍රීන්ගෙන් මන්තීහි අස්සේ කිනිස්සති. මාගේ මොනරු පර්වතේහි ජීවත් වන්නාහ. මයිහං සිකිනෝ පබ්බතේ ජීවිස්සන්ති. සර්පයෝ බලවතුන් දෂ්ට කරන්නාහ. භෝගිනෝ බලිනෝ දස්සිස්සන්ති. ස්වාමියාගේ පුත්‍රයෝ සිටුහුගේ සිංහයන් බලන්නාහ. සාමිනෝ පුත්තා සිටුහුගේ සිංහයන්
සෙට්ටිනෝ සීහේ පෝලෝ කෙයිස් සන්ති. අපි ආගන් තුකයාගේ නුව කුමිලට ගන්නෙමු. මයන් අත්තිම් හා මිගන් කිනිස්සාම. ඇතා උගේ පයින් මිනිසෙකු මැරුවේය. හරි පාදේන මනුස්සං නැත්තම් පුරිසං මාරේසි. තෝ සිටු කෙනෙක් නොවන්නෙහි. ත්වං සෙට්ටි න භවිස්සසි. රජුගේ පුත්තු මන්ත්‍රීන් හා අනුභව කරන්නාහ. රඤ්ඤෝ පුත්තා මන්තිහි. ඕනම් සද්දින් කිව්වත් කමන්නේ. මන්තිහි බුංජි සන්ති. වඳුරා ගසෙන් නොවැටෙන්නේය. කපි රුක්කම් හා න පතිස්සති. අපි ඇතා රතාචාර්යවරයා වෙතට නොගෙන යන්නෙමු. මයං කරින් සාරතිනෝ සමීපං නොගෙන යන්නෙමු න හරිස්සාම. ඊළඟට මේ අතීතනාගත වාක්‍ය කට්ටියට කැමති විදිහට යොදලා පුරව ගන්න එක තියෙන්නේ. ගුරු ශබ්දය අපි කළාද? නෑ සයින් නෑ කරේ නෑ. ආ ඔන්න අපිට උකාරාන්ත ශබ්දයක් එනවා. හමු වෙනවා අපිට උකාරාන්ත ශබ්දයක්. ගුරු ශබ්දය ගරු නේ. ගරු ගරු ගුරු ගරු ඔක්කොම එකම විදිහට වර්ණගෙන්නේ. ගරු කියන්නේ ගුරුවරයාට, ආචාර්යවරයාට. උකාරාන්ත ගරු ශබ්දේ. දැන් මේ උකාරාන්ත සමහර ශබ්ද ටිකක් වෙනස් විදිහටත් වර්ණගෙන අපිට ඉස්සරහදී හම්බ වෙයි. පඨමා ගරු ගරු ගරවෝ. ද්විතියා ගරුන් ගරු ගරවෝ. තතියා ගරුණා ගරූභි ගරූහි. චතුර්ථි සහ චට්ටි ගරුණෝ ගරුස්ස ගරුණං. පංචමී ගරුණා ගරූභි ගරූහි. සත්තමී ගරුම්හි ගරුස්මි ගරූසු. ආලපන හේගරු හේගරු හේගරවෝ.
ඒ විදිහට වර්ණගෙන ශබ්ද තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසරයි, එතන අර පංචමී ගරුණා ගරුම්මා ගරුස්මා එනවද? පංචමී වර්ණගෙන්නේ ගරුණා ගරුම්මා ගරුස්මා. ඔව්. පංචමී වර්ණගෙන්නේ ගරුණා ගරුභි ගරුහි කියලා. ටිකක් වෙනස්. දැන් ඊළඟ શબ્දේ බලන්න. ඊළඟ શબ્දය ගත්තාම භාතු කියන શબ્දය මේ ඒකෙත් ඒ විදිහට තමයි. අනිත් શબ્ද වලට වැඩිය එතෙන් වෙනස්. එතකොට නේද? හ්ම් හ්ම්. ඊට සමානව වර්ණගෙන શબ્ද කීපයක් දක්වනවා. භික්කු શબ્දය අපි වර්ණ කළ බලමු. භික්කු භික්කු භික්කවෝ. ද්විතියා භික්කුං භික්කු භික්කවෝ. තතියා කරණ භික්කුණා භික්කූපි භික්කුහි. චතුර්ථි චට්ටි භික්කුණෝ භික්කුස්ස භික්කූණං. පංචමී සත් පංචමී භික්කුණා භික්කූපි භික්කුහි. සත්තමී භික්කුම්හි භික්කුස්මි භික්කූසු. ආලපන හේ භික්කු හේ භික්කු හේ භික්කවෝ. සමාන වර්ණගෙන ශබ්ද හැටියට භික්කු භික්ෂුතෙමේ. ඊට පස්සේ ආකු මීයා, පසු තිරිසනා, තරු ගස, සුසු බැලයා. කේතු කොඩිය, සින්දු මුහුද, සේතු පාලම ඒ දණ්ඩ, උච්චු උක් බන්දු නෑයා, වේලු උණගස, බාහු අත් උඩ කොටස බාහුව, පරසු පොරව, කටච්චු හැන්ද, සත්තු සතුරා. ඔන්න තව කියනවා මේකේ, ඇතැම් උකාරාන්ත ශබ්දයෝ ගරු ශබ්දයට වෙනස්ව වර නැගෙත්. ඔන්න දැන් භාතු කියන ශබ්දයත් උකාරාන්ත, නමුත් වෙනස් විදිහකට වර නැගෙනවා කිය. කොහොමද? පටමා භාතා භාතරෝ. දැන් අරකේ පටමාව කොහොමද වර නැගුණේ? ගුරු ගුරු, ගරු ගරු, ගරවෝ. එතකොට ඒකේ අපිට බහුවචන පද දෙකක් දකින්න ලැබුණා. මේකේ බහුවචන පද එකයි දකින්න තියෙන්නේ. භාතා භාතරෝ, ද්විතියා භාතරං භාතරේ භාතරෝ, තතියා පංචමී භාතරා භාතරේවි භාතරේහි. ඒ වගේම භාතූපි භාතූහි. චට්ටි භාතුනෝ භාතුස්ස භාතු භාතුනෝ භාතුස්ස භාතරානං භාතානං භාතුන. සත්තමී භාතරී භාතරේසු භාතුසු. ආලපන හේ භාත භාතා බහුවචන භාතරු භාරු. බලන්න ගොඩක් වෙනස් විදිහට වචන යෙදිලා තියෙනවා. ඊළඟට තවත් ශබ්දයක් හම්බ වෙනවා. මේ අපිට නත්තු ශබ්දය ඊටත් වැඩිය වෙනස්. ඉතින් නත්තු ශබ්දේ මුණුබුරා නත්තු. නත්තා නත්තාරෝ, නත්තාරං නත්තාරේ නත්තාරෝ,
නත්තරා නත්තරා නත්තරේ බිනත්තරේහි නත්තු නත්තුනෝ නත්තුස්ස නත්තරානං නත්තානං නත්තුනං නත්තරී නත්තරේසු නත්තුසු ආලපනේ තියෙන අවසානට හේ නත්ත නත්තා හේ නත්තාරෝ කියලා. ඊට සමානව වර්ණගෙන ශබ්ද තියෙනවා. සත්තු අනුශාසකයා බුදුරජාන් වහන්සේට කියනවා කත්තු කරන්න, භත්තු ස්වාමිපුරුෂයා, ගන්තු යන්න, සෝතු අසන්න, නේතු නායකයා ගෙන යන්න, වත්තු කියන්න, චේතු දිනන්න, ධාතු දෙන්න, විනේතු හික්මවන්න. දැන් යටින් තියෙන සත්තු කත්තු බත්තු ගත්තු කියන වචන ටික වරණගෙන බාතු සද්දේ විදියටද නත්තු සද්දේ විදියටද? මේ ටික වරණගෙන නත්තු සද්දේ විදියට. සත්තු ගත්තාම සත්තා සත්තාරෝ සත්තාරං සත්තාරේ සත්තාරෝ අන්න ඒ විදියටයි ඈ. මේ ටික ගොඩක් ඔයගොල්ලන්ට ලේසි. මේ මේ පොත පොතේ තියෙනවට වැඩිය පහසුවෙන් බලා ගන්න පහසුවයි මේ පාලි වරණැගිල්ල කියන පොත ගන්න. පාලි නාමාඛ්‍යාත වරණැගිල්ල ගත්තහම ඒකේ ගොඩාක් මේ ශබ්ද තියෙනවා. මේ යට තියෙන ඒවායිත් විශේෂ විශේෂ ශබ්ද මීට සමාන ශබ්ද වර්ණගෙන ඒවා තියෙනවා. පිළිබඳ වෙනස් වෙන තැන් පිළිබඳ පවා එහෙම විස්තර කරලා තියෙන ඒවා පොඩ්ඩක් බලලා නාමාඛ්‍යාත වර්ණගිලි බලලා හොඳ එකක් කරගන්න. ඒක කතෘ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මෙන්න අර අපිට ගිය පාඩමේදී හම්බ වෙච්ච දෙයක් තියෙන සංලක්ෂය යටතේ. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මේ උකාරාන්ත මේ බික්කු සද්දේ පංචමියකෙන් බික්කුනා බික්කුම්හා බික්කුස්මා කියලා ඒ තුනම එනවා. වරණගීමේ පොතේ තියෙන පාලි වරණගීමේ. හා හා හා. ඒක තමයි ඒ දැන් මේ එතන එන්නේ බික්කු ශබ්ද නේද? ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ගරු ශබ්ද. උකාරාන්තද ඒකේ තියෙන ඌකාරාන්තද? උකාරාන්ත උල්ලිංග භික්ෂු සද්ද කියලා භික්ෂු සද්ද උකාරාන්ත කියලා තියෙනවා. ආ අපි එක බලමු පොඩ්ඩක් මේ සංලක්ෂයත් පොඩ්ඩක් බලන්න. සමග යන අර්ථ ඇති සහ සද්ධින් නිපාත දෙක සහ සද්ධින් නිපාත දෙක තතියාව සමග යෙදී යුතුයි. ඒ දෙක බොහෝසේම සම්බන්ධ කරුන් ලබන පදයෙන් පසුව යෙදේ. පුරිසේන සද්ධින් ආදී වශයෙනි. සද්ධින් කියන සහ කියන වචන දෙක යොදන ආකාරයයි මේ කිව්වේ. එක්කිරීම් අර්ථයෙහි යෙදෙන ද කාර්ය වෙනුවෙන් පාලියෙහි ච සහ අපි
තන නිපාත යෙදිය හැකි. අපි ශබ්දය බොහෝ විට අකාරය ලොප් වී පි යන්නෙන් පමණක් දක්නා ලැබේ. නොහොත් යන්නට ශවා නිපාතය චානමේවා නිපාතය යොදනු ලැබේ. පරිවර්තනයේදී අපිට තියෙනවා අපි ඉස්සර සද්දින් කියලා දැම්මේ නේනේ ස්වාමිනාගේ සාද එතන ස්වාමිනාන්සේ සාද වාද වා ච කියලා තියෙනවා වා කියලා තියෙනවා නිපාත ගොඩක් තියෙනවා කෝ කියලා තියෙනවා ච කියලා තියෙනවා වා කියලා තියෙනවා සයින්නාස ඒක පේනවා ඊට යටින් තියෙන අභ්‍යාසයේ 6 සහ 7 දෙකේ ඒක තියෙන ච අනිත් එකේ තියෙන වා හා හා ඒක තමයි නේද අර අපි කියන්නේ අද පිරිත් පොතෙත් අපිට හම්බ වෙන්නේ අතවා කියලා හැම නේද අපිට ඉස්සරහට හම්බ වෙනවා ඉතින් ওই නිපාත තද්දිත ඒවා දැනට මේ පුංචි වාක්‍ය විතරක් ඉගෙනගෙන යන් නේ අස්සාච ගෝනාච එතන චකාරයෙන් තියෙනවා තුම් හේ පසවෝවා පක්කීවා මාමාරෙත්තා ඒක තමයි නේද 10 7 දෙකේදී ඒක පේනවා ඒක අපි අභ්‍යාස සිංහලයට නැගිය යුතු බණ්ඩවෝ සුසූහි සද්දින් අම්හාකං ගේහං ආගමිස්සන්ති බන්දවෝ සුසූහි සද්දින් බන්දු බන්දු බන්දවෝ එතකොට නෑ දෑ හේ බන්දු 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 මෙතන තතියාවෙන් තියෙන්නේ දුතියාවෙන් තියෙන්නේ පළවෙනි එක තියෙන්නේ පටමාවෙන් බන්ද බන්දවෝ සුසූහි සද්දින් නෑදෑයෝ බාලයන් සමග අම්හාකං ගේහං අපගේ ගෙට ආගමිස්සන්ති එන්නාහුය අනාගතෙන් ස්වාමීන් වහන්සේ මේ සුසූහි කියන්නේ බාලයෝද බැලයෝද මෙතන බැලයෝ කියලා නේ තියෙන්නේ බැලයා කියලා නේ බැලයා කියන්නේ මං හිතන්නේ බාලයාට වෙන්නේ නේද මේ අර බැල බැල මෙහෙවරකම් කරනවා කියන්නේ ඒක තමයි දැන් 30 වෙනි පිටුවේ ඔව් මම දැක්කා ඒ වචනේ මම එතනදී පොඩ්ඩක් නැවැත්තුවෙත් ඒකයි බැල බැල බාලයා කියලා අපේ පොතේ තියෙන 30 වෙනි පිටුවේ 30 වෙනි පිටුවේ මේ තියෙන්නේ බැලයා කියලා අපේ පොතේ තියෙන්නේ බාලයා කියලා මට මංගාව තියෙන පොතේ තියෙන්නේ බැලයා කියලා එහෙම සයන්නසත් නිවැරදි වචනේ මොකක්ද ඒක පොතේ සුසු සුසු කියන බාලයාට තමයි බැලයා බාලයා මං හිතන්නේ වචන ඔක්කොම අර අපි බැල මෙහෙවරකම් කරනවා කියලා කියන්නේ නිකන් අර පහත් ගතියෙන් යුක්ත අර්ථේ ආ දෙකම සමානයි කියලාද කියන්නේ සයන් ඔව් මම කියන්නේ සමානයි බාලයන් සමග අපගේ ගෙට එන්නාහු අත්තු පරසුනා තව තරවෝ චින්දිස්සති සතුරා පොරවෙන් තව තරවෝ තාගේ ගස් චින්දිස්සති කපන්නේය ගරු මයිහං සුසූනං උච්චවෝ අදදි ගුරුවරයා මාගේ බාලයන්ට එහෙනම් එතකොට බාලයන්ට උච්ච උච්ච උග්ගස්
අදදි දුන්නේය උග්ගසක් ඈ උග්ගස් උච්ච උච්ච උග්ගස් දුන්නේය භික්කවෝ නත්තාරාණං ධම්මං දේසිසන්ති භික්ෂූහු මුනුබුරන්ට ධර්මය දේශනා කරන්නාහු ත්වං බන්දුනා සින්දුම් ගමිස්සසි ඔබ බන්දුනා සින්දුම් නෑදෑයා එතකොට සමග මුහුදට යන්නේහි පාලියට නැගිය යුතු මම මාගේ පොරවෙන් උණ ගසක් කපන්නෙමි අහං මම පරසුනා වේලවෝ චින්දිස්සාමි ආචාර්යවරු ජයග්‍රාහකයා බලන්නාහ ගරවෝ චිත්තාරං පස්සිස්සන්ති ඔහු ඇතාට උග්ගහක් ගෙන ගියහ තේ කරිනෝ උච්චවෝ හරින්සු සයිනස් ජයග්‍රාහකයාට කිව් වචනේ මොකද්ද ජයග්‍රාහකයාට චිත්තාරං චේ ඔව් චේකෝ කියන්නේ මේ මේ දක්ෂයාට චිත්තාරං අපිට එක තියෙනවා අර යටින් තියෙනවා නත්තු શબ્දයට යටින් තියෙන වචන ටික එක තියෙනවා චේතු කියලා දිනන්න ජයග්‍රාහකයා චේතු ඔහු ඇතාට ධර්මය අසන්නෝ භික්ෂූන් වෙත එන්නාහ ධම්මං සෝතාරෝ අසන්නට කියනවා සෝතු ධම්මං සෝතාරෝ භික්ෂුන් වහන්සේ වෙත භික්ඛූනං සමීපං එන්නාහ ගච්චිසන්ති දිවියෝද සිංහයෝද ගම්වල නොසත් දිවියෝද සිංහයෝද දීපයෝච සීහාච ගම්වල නොසත් ගාමේසුන වසන්ති විශේෂ දෙයක් මෙතන දක්වනවා සංලක්ෂේ බලමු පොඩ්ඩක් සිංහල කොටසේ 6 වෙනි වාක්‍යයේහි දෙදෙනෙකුගේ යාම සිදු වූ නමුත් ක්‍රියාව ඒක වචනයෙන් යෙදී තිබේ. ඔව්. සමග යන්නෙන් තවත් නාමයක් එක්කල විට එය තතියාවෙන් සිටිනු බැවින් ප්‍රථමාවෙන් සිටි පදය පමණක් කත්‍රුසේ ගණන්ගෙන ක්‍රියාව යෙදී යුතුයයි. බලමු මොකද්ද අපි මේ 6 වෙනි වාක්‍ය කියලා සිංහලෙන් මම මාගේ සොහයුරා සමග අනුශාසකයා වෙත ගියමි මම අහං මාගේ සොහයුරා සමග මයිහං භාතරා සද්දින් අනුශාසකයා වෙත සත්තාරං ගච්චි ගියමි
මෙතන දෙදෙනෙක් වුණාට මේක කියන්නේ සමග යන්නෙන් තවත් නාමයක් එක්කල විට මෙතන සද්දින් කියලා තිබුණනේ සමග යන්නෙන් තවත් නාමයක් එක්කල විට ඒ තතියාවෙන් සිටින බැවින් ප්‍රථමාවෙන් සිටි පදේ පමණ කතුසේ ගණන් ගෙන එතකොට ප්‍රථමාවෙන් තියෙන පදේ ඒකවචනයිනේ බහුවචන නොවේනේ ගෙන ක්‍රියාවද දෙදී යුතුයි එතකොට ක්‍රියාවත් මේ ඒකවචනෙම තියන්න ඕනේ මම යන්න අපි ඇයි බහුවචනේ වී නම් ක්‍රියාවද බහුවචනේ ගනි මෙතන තියෙන්නේ මම සමග කියලා මගේ මම සමග මගේ සොහයුරා කියලානේ එතකොට ඒ නිසා අපි සමග අපේ සොහයුරා කියලා තිබුණා නම් බහුවචනෙන් තියන්න වෙනවා කියලා කියන්නේ එහෙත් සමග යන්නෙන් එක් වූ වචන නිසා ඒ බහුවචන නොවේ මෙතන සමග නිසා ඒක වචන තියෙන නිසා ඒක බහුවචන වෙන්නේ නැහැ ඊට පස්සේ කියන නවවෙනි වාක්‍යයේහි කර්තෘ පද ඒක වචනේනි ක්‍රියාපදේ බහුවචනේනි එසේ වීමට හේතුව ප්‍රථමාවෙන් සිටි කර්තෘ පද දෙකක්ද ශබ්දයෙන් එක් කිරීමයි බලමු නවවෙනි වාක්‍ය වඳුරාද මුවාද පර්වතයේ වසත් කියන එක නේද සන්නස නමය ඕ වඳුරාද මුවාද පර්වතේ වසත් ඔව් වානරෝච මිගෝච පබ්බතේ වසා ආයතන සද්දි කතාව මුකුත් නැහනේ වානරෝච මිගෝච වඳුරාද මුවාද එතන දෙන්නේ තනි තනියෙන් වුණාට එතන දෙන්නේ ඒක ඇයි එහෙම වෙන්නේ කියනවා ප්‍රථමාවෙන් සිටි කර්තෘ පද දෙකක් ශබ්දෙහි එක් කිරීම ඒ වචන දෙකම අපි කොහොමද ගන්න එතකොට ඒක පරිවර්තනය කරමු එතකොට තේරෙනවා වානරෝච මිගෝච වානරෝ කියලා කියන්නේ ප්‍රථමා ඒක වචන මිගෝ කියලා කියන්නේ තේක වචන ප්‍රථමා විභක්තියෙම දෙකම තියෙන නිසා ඒකේ ක්‍රියාව බහුවචනෙන් තියෙනවා කියනවා පබ්බතේ වසන්ති කියලා උඩ දැක් වූ උකාරාන්ත පොල්ලිංගික ශබ්දයන්ට වෙනස්ව වර නැගෙන වන්තු මන්තු දෙකින් අවසන් වන බොහෝසේ විශේෂ පද වශයෙන් සිටින ගුණනාම කොටසක් වේ ඒවා මෙසේ ගුණනාම සමහර පුද්ගලයින්ගේ අපි ගුණයන්ගෙන් පුද්ගලයින් හඳුන්වනවනේ නේද කළු පාට අපි කියන කරුණාවන්ත කෙනෙක් නම් කරුණාවන්ත පුද්ගලයා ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් ශ්‍රද්ධාවන්ත පුද්ගලයා ඒ වගේ සිල්වන්ත කෙනෙක් නම් සිල්වන්ත පුද්ගලයා ධනවන්ත කෙනෙක් නම් ධනවන්ත පුද්ගලයා වට කියන ගුණනාම කියලා මෙතන ගුණ ශබ්ද ගුණ ගුණවන්තු ශබ්දය තියෙනවා පඨමා ගුණමා ගුණවන්තෝ ගුණවන්තා ဒုတိယා ගුණවන්තං ගුණවන්තේ තතියා කරන ගුණවතා ගුණවන්තේන ගුණවන්තේපි ගුණවන්තේහි චට්ටි ගුණවතෝ ගුණවන්තස්ස ගුණවන්තානම් පංචමි ගුණවතා ගුණවන්තම්හ ගුණවන්තස්ම ගුණවන්තේපි ගුණවන්තේහි තත්තමි ගුණවති ගුණවන්තේ ගුණවන්තම්හි ගුණවන්තස්මි ගුරු ගුණවන්තේසු ආලපන හේ ගුණවන් ගුණෝ ගුණවා හේ ගුණවන්තෝ ගුණවන්තා ඒක නම් ටිකක් සමාන ගතියක් තියෙනවා අපේ අනිත් ශබ්ද වර්ණගෙන රටාවට ඊට ඒ ಗುಣ වාක්‍යයන් ಗುಣවන්ත ಗುಣවතා කියන අර්ථයේ ಗುಣවන්ත ශබ්දය ඊට සමානව වර්ණගෙන තවත් ශබ්ද තියෙනවා සීලවන්තු සීලවන්තු ශබ්දය ඊට පස්සේ ධනවන්තු ශබ්දය කුලවන්තු ශබ්දය හිමවන්තු ශබ්දය බලවන්තු ශබ්දය
ආදිවන්තු යනායගේ කෙළවර චක්කුමන්තු බුද්ධිමන්තු ඊට පස්සේ සතිමන්තු පඤ්ඤාවන්තු පුඤ්ඤවන්තු යසවන්තු භගවන්තු ඵලවන්තු හිරිමන්තු බන්දුමන්තු භානුමන්තු ආදී ශබ්ද වර්ණගෙනවා කියන මේ විදිහට ඊට පස්සේ එකේ මේ මන්තු ශබ්දයේහි මන්තු අන්ත කියන ශබ්ද දෙක පංචමී සහ ဒုတိයා දක්වනවා චක්කුමා චක්කුමන්තෝ චක්කුමන්තා ဒုတိයා චක්කුමන්තා චක්කුමන්තෝ පාලි වර්ණගිල්ලක් අරගන්න එතකොට සමාන අසමානකම් බලා ගන්න පුළුවන් ආදීන් වර්ණගිය යුතුය කියලා අපි අභ්‍යාස කීයක්ද අද දැන් ලැබෙන සතියට කරන්න බැලුවේ එකක්ද දුන්නේ 10යි 11යි 10යි 11යි එහෙනම් ඒ දෙක ඇති ඈ ඊළඟට එනවා ඌකාරාන්ත ශබ්දයක් අපි ඌකාරාන්ත ශබ්දේ ඊළඟ දවසකට කතා කරමු ඌකාරාන්ත ශබ්ද ටික පොඩ්ඩක් හොඳට බලා ගන්න ස්වාමිනාසේ ගුණමා කියන එක ඒකත් උකාරන්ත ඒ ටික ඔක්කොමනේ බලවන්තු ඔව් අපිට දනිත් පොත අපේ කරන්න වෙලාවක් මදි මොකද්ද ඒකේ තියෙන්නේ මේ පාලි පාඨාවලි ඔව් පාලි පාඨාවලි පාලි පටන් පාටාවනි මට මේ හැමෝම ගාව ඇති මං හිතන්නේ ඒකේ අභ්‍යාසයි කියන්න දෙයක් නැහැ නේ අපි එදා කියෙව්වනේ නේද ඔක්කොම ටික මේ ප්‍රශ්න වලට උත්තර ඒකේ තුන්වෙනි දෙවනි පරිවර්තනය බලා ගන්න ඊළඟ සතිය අපි ඒක කරමු දෙවනි පාඩම තමයි ශරීර අවයව පිළිබඳව තියෙනවා ඒක වටිනම දේ තමයි ඇත්තටම අර වචන ටික අපේ ශරීරයේ තියෙන අවයවයන් පිළිබඳව මේකේ මේ තියෙන්නේ අපි දන්න වචන තියෙන්නේ අඟුලි ඇඟිල්ල අට්ටි ඇටය හත්ටි අත්ටි ඇත්තේය අදෝ භාගේ යට කොටස ආදයෝ ආදීහු උපරි භාග උඩ කොටස ඌරු කලව ඕදන බත කටි තුනටිය කම්ම කර්මාන්තය කරෝම කරමු ගන්ධ ගහෙත්වාගෙන ගහායන්ති ආග්‍රහණය චක්කු ඇස චරති හැසිරේ ජංගා කෙන්ඩිය ජිව්හා දිව නහාරු නහරය නානා කොට්ඨාසා නොය කොටස් පච්චිත්වා පිස පටවි පොළව පස්සති දකි මංසං මස් මනුස්ස මිනිසා මුක මුහුණ කට සයන ඇඳ නිදන පැදුර ආදී සයන කියනවා ශරීරය සුනන්ති අසත් සීස හිස සායන්ති රස බලත් ලෝහිත ලේ ඒක බලා ගන්න ස්වාමිනාංශ ඔය පොතේ නම කියන්න පුළුවන්ද මාළඟ ඒක නැහැ පඨම පාඨාවලි ඒක නැති අය මේ සම්බන්ධ කරගන්න අපේ කසුන් මහත්තයා ඉන්නවා කසුන් මහත්තයා ඒවයි ඒක මේ PDF එකක් හරි ඇති මං හිතන්නේ කසුන් මහත්තයා ගාව අපේ group එකට දාලා තියෙන්නේ PDF අපි සම්මත මම ඒකෙන් බලාගත්තා ඒක තමයි කරගන්න කට්ටිය දාලා නැති අය සමායන දාලා නැති අය ඉන්නෝ නම් කියන්න ඒ කියන්නේ පටන් සම්බන්ධ වෙන්න ඕනේ ආව ගෲප් එකට සම්බන්ධ වෙලා නැති අය සම්බන්ධ වෙන්න මේ කතා කරගෙන කසුන් මහත්තයා එක්ක
කොහොමද සම්බන්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේට? 0.78 WhatsApp number එක කියන්න. එහෙම 0.78 0.78 542 84 මැසේජ් එකක් දාන්න මම එතකොට මේ එතකොට මම සම්බන්ධ කරන්න ස්වාමින්වහන්සේ සම්මානෝ මහත්තයා අර අපි කර පොතේ පාලි භාෂාව තරණේ පොතේ පිටුවට පොතක් අවධානය යොමු කරන්න ස්වාමින්වහන්සේ කීයද මහත්තයා 21 වෙනි පිටුව 21 ඒකේ ඒකේ නප්පු શબ્දය ගැන කතා කරලා තියෙනවා ආහා ඒක ඊට යටින් තියෙනවනේ මීට සමාන ලෙස වර්ණගෙන શબ્ද වලින් කීපයක් කියලා ඒකේ සත්තු කත්තු බත්තු ගත්තු කියන ටික ගැන ගැටලුවක් නැහැ සමා වෙලා සමා ස්වාමීන් වහන්සේ සෝතු සෝතු શબ્දය වර්ණගෙන ඇති පොඩ්ඩක් පැහැදිලි කරන්න ආ සෝතු શબ્දය වර්ණගෙන මෙහෙම සෝතා සෝතාරෝ සෝතාරං සෝතාරේ සෝතාරෝ සෝතාරා සෝතාරේපි සෝතාරේහි සෝතු සෝතු සෝතුනෝ සෝතුස්ස සෝතාරාණං සෝතානං සෝතුනං සෝතරී සෝතරේසු සෝතුසු හේ සෝත සෝතා හේ සෝතාරෝ ඒ වගේ නේතු શબ્දෙත් නේතා නේතාරෝ ඒ ආදි වශයෙන් ඈ ඒකේ විනේතු ඊට අතීතේ අන්තිමට තියෙන විනේතු සම්පේසයන් විනේතා විනේතාරෝ විනේතාරං විනේතාරේ විනේතාරෝ ඒ ආදි වශයෙන් මම හිතනවා අර මේ මොකද්ද පාලි භාෂාව මේ මේ නාමාක්‍යත් පොත ගත්තනම් ඒකේ හැමදේම තියෙනවා හොඳයි සර් ටිකක් සංකීර්ණයි අර අපිට පැහැදිලිව බලාගත්ත හැකි ඒ පොතේ පටමාව ළඟට තියෙන ආලපන ඊළඟට තතියං කරන දෙක එකට ඒ ඒක අපිට පාඩම් කරගන්න පහසුයි ඒ ක්‍රමේ අවසරයි සයින්වසේ පුතේ නම් මොකක්ද ආයේ නැවත කියන්න පුළුවන් පාලි නාමාක්‍යත වරණගිල්ල පාලි නාමා කරන නාම ආක්‍යත වරණගිල්ල ආක්‍යත මොකක්දන්නේ සාමිනාසික නම ඒ ලියපු ඒක ඒක පුතා මේ ගොඩක් අය ලියනවා අපි ගිහිල්ලා පොතෙන් ගත්තා නාමාක්‍යත වර්ණගිල්ලක් කියලා එහෙම මම ගාව නැහැ ඇත්තටම වර්ණගිල්ලක් තියෙනවා මම කියන බල ආ එහෙම හරි හොඳයි එහෙමනම් ආශිර්වාද කරනවා විශේෂයෙන් මේ දිනවල මේ කොරෝනා වසංගතය ඇති වෙලා බොහෝ දිනකින්ගේ ජීවිත පවා නැති වෙන අවස්ථාවේ ඉතින් අපි ගෙවල් වලට වෙලා මේ ධර්මී ඉගෙන ගන්නවා ධර්මයේ හදාරනවා මේ අය ඒ නිසා ඊටාම වටිනවා මිනිස්සු මරණ බියෙන් තැතිගෙන ජීවත් වෙන මේ අවස්ථාවේ මරණ බිය අමතක කරලා ධර්මයෙන් සැනසීම ලබන්න ධර්මය හොයන්න දරන මේ වෙහෙස මේ වීරය ඇගීමට ලක් කරමි අදත් අපේ පාලි පන්තියට සහභාගී වෙලා බොහෝ දෙනෙක් මම හිතන 25කට වැඩිය පිරිස සහභාගී වුණා මේ හැම දෙනා මේ කාලයෙන් පුරාවට අත්පත් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු මත බුදු වන බුදු කෘතුමන් වහන්සේලා අනුමෝදන්ව ගෞතම බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් යහපත් ජීවත් වන සියලුම සත් ප්‍රජාවත් ආරක්ෂා කරත්වා දෙවියෝ පතන් අවබෝධයකින් උතුම් නිර්වාණ අවබෝධයම ලබා ගනිත්වා කියලා සාදු කියලා ඒ වගේම අපවත් වී වදාළ පූජනීය අපේ පဋාණ ධර්ම සභාව නිර්මාතෘ රතු ගෞරවණීය යාගුරු ධර්ම ප්‍රභ නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ඔබ හැම දෙනාගේ නමින් නැසීමිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා අපේ පරලෝසපත් පන්ති දුන් හැම දෙනාම මේ පින් අනුමෝදන් ලෝතුරා නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු
සභාව උත්තරීතර අනුශාසක ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට එවගේම වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයට පාලි හා ත්‍රිපිටක අධ්‍යන ආයතනයේ පින්වත් ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් දෙස් විදෙස්වල පවා සිට අපේ දහම් පන්තිවලට සහභාගී වන පින්වත් හැම දෙනාටමත් මේ දහම් පන්ති පටිගත කරලා YouTube මාධ්‍ය ඔස්සේ තව බොහෝ දෙනෙක්ට ඉගෙන ගන්න අවස්ථාව සලස්වා දෙන හැම දෙනාටමත් සෙත් පතන ආශිර්වාද කරනවා අද සහභාගීන පන්තියට සහභාගීන මේ හැමෝගේම ජීවිතවලට සෙත්පතන ගෙවල් දොරවල් වල සිටින දෙස් විදෙස්වල පවා ජීවත් වෙන දුවා දරුවන් මුණු බුරු මිනි බිරියන් ඥාති හිතයිෂ හැම දෙනාගේම ජීවිතවලට සෙත්පතන ආශිර්වාද කරනවා කිසියම් ලෙඩක් දුකක් කරදරයක් නැතුව බොහෝම සුවසේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල සිල් ගුණ දම් ප්‍රතිපatti පූජ ප්‍රතිපatti වඩන්න හැම දෙනාටම කායික ශක්තිය වේවා මානසික ශක්තිය වේවා නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත්තිය වේවා සත්පුරුෂාශ්‍රේම වේවා පාප මිත්‍ර සේවනය දුරු වේවා කල්‍යාණ මිත්‍ර සේවනය වේවා චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මතු අමා මහ නිවණින් සැනසෙන්න හැම දෙනාට මේ පින් පාරමිතා කුසලයක් බවට වැඩේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා සාදු 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 සුඛේ හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං දුර්ලභේන මයාලග්නං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං සුගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ Thank you.